අධ්‍යහන පොදු සහතික පත්‍ර උසස්පල විභාගට පෙනී සිටින ඔබ වෙනුවෙන් බෞධ්‍ය අමාධචාලයේ තිනින කරන අකුරට පෙරමග වැඩසටහනයිත්, අද මෙරෙසින් ආරම්භ කරන්නට මේ සූදානම් බන්නේ. එවෙනුවනි සම්පර්්දායකත්වේ ලබාදමින් මෙ අවස්ථාවට වැඩම් කොට වදාල, ප්‍රධාවඩන්න සිරි මිහිඳදු මහා විද්‍යාලයේ බදු හල්පති, ශාශ්‍රපති, රාජකය පන්්ඩිත්ත පූචුපාද, ප්‍රදාවවඩුන්නේ ඥාන විම ෞරවනය ස්වාමන් පහන්සේ. අපි නමස්කාර්ුගූරකව පිනු ලබනවා. එසනම් අදදිනට නියමිත පාඩම කියා දෙන්නට ගෞරුවුනිය සාමින් වහන්සේට මෙතැන් සිට අරාධනා කරනවා. තෙරුවන් සරණයි ආදරණිය දුවේපුතේ වාල සෑමදිනාටම සුභ දවසක් වේවා අකුරට පෙරමග අධ්‍යන පොදුසාතිික පතර උසස් පෙළ විභාගේ දුවලපුතාලට උපකාරකි ගැන්වීමක් විදිහයට කරන වැඩ සටානේ අදියරක් අද දවස අපි ආරම්භ කරන්නකහ දන්නේ. මේ දවස්වලා අපි කරගෙන යන්න දුවපුතේ විභාගයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනාා කාරය. එනිසා අපිතා වැඩ සටහන් හතරක් පිතර තමයි මංහිතන් ඉදිරියට කරන්න තියෙන්නේ අපිද පෙබර වාරිමාසිය හත්තනිද වෙනකොට උසස් පෙල විභාගයේ ආරම්භ වෙනවා. ඒවාගේම ඔයාල අහගන හිටිය මාධ්‍ය සාකච්ඡාවකද කියනවා අධ්‍යාපන ලේකම්තුමා මහාචාරතුමා විභාගේ කිසිම ආකාරයක පහසුවක් එන්නේෙ නෑ කියලා ඒවාගේම කොටස් මගෑරල ප්‍රශ්න හදන්නෙත් නෑ කියලා එනිසා අපේ දුවල පුතාල සෑම කෙනෙක්ම මේ විභාගේ ප්‍රශ්න පත්තරවලට සම්පූර්ණ සූදානන් වෙන්නට ඕනෙ ඔයාලගේ හීනය සාර්ථක වෙන්නට තා පුංචි දවස්ටිකයිතියන්නේ ඒ නිසාදුවේ පුතේ අදත් අපි සාකච්ඡා කරමු ප්‍රශ්නයක් මං බලාපොත්තු වෙනවා මේ ප්‍රශ්නත් එක් කලම ඔයාන්ට විෂය කරුණු ටිකක් කියලා දෙන්නත. අදමං තෝරගත්ත ප්‍රශ්නතමයිද ඒපුතේ දෙදස් විස්සවරසය අහලතියන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය සැපයිම් එකයන පෙළිතුරු ලබා දෙන ප්‍රශ්නයක් වියුහගත ප්‍රශ්නයක් ඒකයන්න අපට උත්තර ගොඩක් කරුණු කියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා අදමං තෝරගත්තු ප්‍රශ්නය පහ ඒ යන්න අංක්‍යපි පහ කියලදාමු ගිය සතියමං කතාකරපු ගේ පාරමං කතා කරව ප්‍රශ්නයක් තිබුණ අංක හතර කියලලා ඒවාගේ ම අට ගියපාර මංකලා අර මුලින්කරපු ප්‍රශ්නයක් නැවතවතාව. තේ නිසා එතනදී පලවෙනි කොටසටේන ප්‍රශ්න පහත් පිළිබඳව ඔයා ලව දැනුවත් කළින්. එ දොට අදමං යන්න මේ කොටසට එකයන්නේ. ප්‍රශ්න දෙකක් කෙනෙකට මේක වාසියක් තියෙන්නේෙ දුවේපුතේ ඔයානට කරුණු ගොඩක් ලිව්වා හම ලකුණු දහයක් එකකට ගණ්ඩකුළුව. දැන් අර ප්‍රශ්නවලදි තිබුණේ මෙතන එක දෙක තුනවාගේ ප්‍රශ්නවලදි කොටස් පහක් තියෙනව අපට හම්බෙන්න්නේ ලකුණු දෙක තුන්නා හතර පහ ඔන්න ඔයා ආකාරයට තමයි ලකුණු ලැබෙන්නේ. එදොට මම නිශ්චිතෝම දැනගෙන තියෙන්න්නට ඕනේ. දැම් මෙතන වාසියක්තියනෝ අපි කරුණු ගොඩක් ලියනකොට ්‍රනට අදාළ කරන උත්තරය අපට හුවෙනු. ඒලාට දුවලපුතා හොඳදට මතකතියාගණ්ඩ ඔයාල ගොඩා කරුණලිුවට තේරුමක් වෙන්නේෙ නෑ ප්‍රශ්නිට ආදාළම කරන තොරතුරු ටික නැත්න. එනිසා යා බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න තොරතුරු ටික ඒ තොරතුරු ටිකාපි කෙටියං ලිුවත් ප්‍රමාණවත්දූපුතේ. ඒක නිසා මේ ගැන හො දවදානයක් යොමු කරන්ඩ මම තෝරාගත්ත ප්‍රශ්නේ අපි අන්කේ එක කියලා දාමුක ඒ අංක එකේ අයන්න නැත්තං එක කොටස. හොඳ නරකක්‍රිය තමා විසින්ම තීරණය කර ගතෙහැකි ආකාරය බෞද්ධ සදාචාර නිර්ණායක ඇසුරෙන් විස්තර කරන්න. ඒක ප්‍රශ්නයක් ඒට ලකුණු දහයක් ලැබෙනව පිළතුරට. ඒළඟ ප්‍රශ්නේනව ඒකම දෙවන එක වර්තමාන සමාජ ප්‍රශ්නහමුව සරල දිවිපත්ම කඇති ප්‍රායෝගික වැද ගටකම, බෞද්ධ සාර ධරමයඇසුරෙන් පෙන්වා දෙන්න කියලා. එදොට මේ මේ ප්‍රශ්න දෙක මෙතනිින්මල් ලොකු අවධානයක් දෙන්නේ අර පලවෙනි ප්‍රශ්න ඇත අපි එතන කරුණු සාකච්ඡා කරමු. දැන් හොඳනරක කියන සංකල්පය බුදුරජාණන් වහන්සේගේ දරම මේ කොහොමද සාකච්ඡා කරන්නේ. එදට මගේ දරුව දන්නවා මේ වෙනකොට මේ වචචන සදාචාරාත්මක දුරාතාරාත්මක කියලා අංස දෙකට බෙදෙනවා. මේ හොඳ නරක කියන වචන යුගලය හැඳින්වීම සඳහා අපට භාවිතා කරන්නට පුළුවන් වචන ත්‍රිපිටකය තුළන් තරගත වෙනවා මොනවාදේ වචචන එකක් තමයි පුං්ඥපාප එකක් පු්පාප එදොට වාලා ලියාගත්වොත් හොඳයිදුවේපුතේ මෙතනාපි හොඳ කියලලියනවා මෙතනාපි நட කියලලියනවා එඩවාසිපි අටට ලියා ගන්නවා රටික. දොட பு්ஞ කියන්නේ හොඳ பாාප කියන්නේ நடக்க. இலா குුසල அකුසලුසලා කුසල. இல்லலாண்ட சුක්க்க කහ சුක්க்க දම්ම කියනවා කන්න දම්ම කියලා කියනோ. සුක්க்க දම්ම කියල කියන්න සුදු දරම කියන්න. න්න දම්ම කියලා කියන්න කළු දරම කියලා කියන්න ඊළඟට සම්මා මිච්චා සම්මා කියලා කියන්න යහපත් කියන්ඩ මිච්චා කියලා කියන්නේ අයපත් කියලා කියන්න ඊළඟට වි්ූ පසත්ත වි්ඥෝ ගරහිත ්ෝ පසත්ත වි්ූ ගරහිත ඊළඟට දම්ම අදම්ම ඊළඟට සත්්ධරම අසත්ධරම ඔය ආකාරයට වචන යුගලයක් අපි ගන්නවා. දැන් මගේ දරුවන්ට මම මේකට ආදාළ වෙන සෑමෝචනයක්ම කියල දුන්න. තේරුුණානේද. එදොට ඒ වචන ටිකාපි ගොනු කරගම්. මොනවද හොඳ නරක විිනිශ්ච කරන්ඩ බුදුරජාණන් වහනසේගේ දර්මය තුළ වචන රාසිීයක් එෙනවා. මොනවදේ වචචන එකක් තමයි පුං්ඥ පාප. අනික තමයි කුසල අකුසල. අනික තමයි සුක්කදම්ම කහදම්ම. අනික තමයි සම්මා අනික මිච්චා. ඒලාට විඤ්ෝ පසත්ව විඤ්ඥෝ ගරහිත මෙන්න මේ ආකාරයේ වච්චනයන වයිළඟට සද්ධරම අසදධරම. සාධු අසාදු ඔයාකාරයට තමයි එන්නේ. එදට මේ විං්ඥෝ පසත්ව කියල කියන්නේ විඤ්ඥෝ කියන්න දුවේපුතේ ඥානවන්තිය ඇයට. විඤ්ඥෝ කියන්න ඥානවන්තියට. පසත්ත කියලා කියන්න ප්‍රසංසා කරන ලද කියන්න. ඒනම් විඤ්ඥෝ පසත්ත කියන්නේ සමාජයක් තුළ ජීවත්වෙන ඥානවන්තයන් විසින් ප්‍රසංසාාවට ලක් කරන කරුම්. ඊළඟට විඤ්ඥෝ ගරහිත කියන්නේ ඥානවන්තයන් විසින් ගර්හාාවට ලක් කරන කරුම්. එදොට සද්ධරම අසද්ධරම සද්ධරම කියන්නේ හොදට අසද්ධරම කියන්නේ නරකට. ඒලාට සප්පුරිසා අසප්පුරිස. වන දෙකත් නම් සාදුු අසාද සාදුු කියන්න හොඳ කියන්න අසාධු කියන්න නරක කියල කියන්න හදොට හොඳ නරක විනිශ්ච කරනකොට මෙන්න මේ වචනපට භාවිතා වෙන නිර්ණායකයක් කියන්න මොකක්ද මිනුම් දන්ඩකට දැ අපි කියනවා මේ මේසේ මනින්ද අපි පාවිච්චි කරනවා මීටර් කියන මිනුම් දඩ ඒම නැත්තං සටමීටර් කියන්නේට ඒකෙන් අපි මේක මැනගන්නවා ඒවාගේ ම අපේ උසමනිනකොට බරකිරනකොට කිලෝ කියන මිනුම් දණ්ඩ භාවිත කරනවා උස කියන එකට මීටර් කියන එක භාවිත කරනවා ඒවා මිනුම් දඩු එදවට අන්න ඒවාගේ මේ සමාජය තුළ තියන හොඳ මොකක්ද මොන ප්‍රමාණයද හොඳ වෙන්නේ නරක මොන ප්‍රමාණයෙන් දොහොඳ වෙන්නේ කියලා මැනගන්නේ එකට තමයි නිර්ණායකයක් කියලා කියන්නේ මිනුම් දන්්ඩක් කියලා කියන්නේ ිනිම් කියන්නන්නේ මනින දන්්ඩ කියන්න ලීට තේරුණානේද එදොට අන්නේ එක තමයි යන්නේ ඉති ඒ එතට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දරමය තුළ දේශනා කරනකොට චරිත දේශනා කළ දැන් ඔය දුවලපුතා අහල ඇති තමෝ තම පරායන සූත්තරේ තමෝ තම පරායින සූත්තරේ දිදුවේ පුතේ තමෝ තම පරායන පුද්ගලයා එක් කනේ එදට තම කියන්නේ එතැන අඳුරට එදට අඳුරෙන් අඳුරට යන පුද්ගලය ඒනම් තම කියලා කියන්නේ දුරාචාරයට ඒලාට තමෝ ජෝති පරායින ජෝති කියන්න බැබලෙනවට දිදුලනවට බැබලෙනට ආලෝකමත්වයෙනට ජෝති කියලා කියනවා ඒනම් තමෝ ජෝති පරායන කියන්නේ අඳුරේ ඉඳලා ආලෝකට යන කියනම් කියන්නේ නරකයි දම් හොඳට යනවා ඊලාට තවපුද්ජලයෙක් දේශනා කරනවා ජෝති තම පරායන දැන් ජෝති කියන්නේ දන්නවා ආලෝකය තම කියන්නේ අඳුර ඒන ආලෝකෙන් අඳුරට යන පුද්ගලය තවේ කෙනෙක් දේශනා කරනවා ජෝති ජෝති පරායන ආලෝකෙන් ආලෝකයට යන පුද්ගලයා කියලා දඩ මෙන්න මේ ආකාරයට පුද්ජල වර්ගයක් දේශනා කලා ත තමෝ තම පරාන පුද්ජලයක් කියන්නේ නරක හඳුන්වනේකා ඊලාන් ජෝති තම පරායින කියන්නෙත් නරක හඳුන් වනේකා ඒත් දෙකම හොඳනේ ඊළඟ දෙක බලඩක තම ජෝති පරායන අඳුරේ ඉදංයාලෝකේට යනවා එයා හොඳයි ඊලා ජෝති ජෝති පරාන කියන්නේ ආලෝකයේ ඉදංයාලෝකේයට යන පුද්ජලයක් ඒම පුද්ජලවර්ගයක් දේශනා කළලා ඊඩ ව එකක් දේශනා කරනවා ඕනත උන්නත කියලා ඒකත් ඕනත උන්නත කියලා සූත්තරේ නම අංගුත්තරනිි කාය තියෙන්න්නේෙ දො චත්තාරෝ මේ බික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මි මනනි මං ලෝක දක්කිනවා පුද්ජලයන් හතර දෙනේ එක්කෙනෙක් තමයි ඕනත ඕනත පුද්ජලය ඒකත් තර අර්ථයමයි අඳුරයිදම් ඒ අන්න පාතයිந்தම් පහලටයන ඊළගේක් කෙන න්නත ඕනත උන්නත කියන්න උඩට ඕනත කියන්න පල්ලෙහාට උඩයිඉගං පල්ල හාට යන කෙන. ඊළගේක් කෙනා ඕනත න්නත ඕනත කියන්නේ පල්ල හාට උන්නත කියන්න උඩට ඕනත උන්නත පහලඉගං උඩට යන පුද්ජලය. ඊළගේක්කෙන උන්නත 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 ඔන්නත කියලා කියන්නේ සඳිකරල මං විසන්දිි කරලත් කිව්වේ. හදට උඩහිඳං උඩට යන කෙන එදට පළවෙනි පුද්ජලය පාතඉදං පාලට පහතට යනවා දෙවනිියක් කෙන උඩයිදං පහතටේනව ඔය දෙන්න මුොහොදනේ තුන්වනිියක් කෙන පාතහිඉදං උඩට යනවා හොඳයි ඊළඟ එක්කෙන උඩයිදං උඩට යනවා එයත් හොදයි ඔන්න තා පුද්ජලවරගිය එළඟට දුහේපුුතේ අපට තවහම්බ වෙනවා මේ දම්ම පදී පණ්ඩිත වගේ බාලවක්ගේ කියලා තියනවා ඊට අංගුත්තර නිකාය ගත්තො පණ්ඩිත වගගය පඩිතත් තිකනිපාතේ පණ්ඩිත බාල කියලහිම යනව වගග දෙක. ඇදට මෙන්න මෙතැනේන මේ බාල පන්්ඩිත කියන පුද්ගලයෝ දෙන්න ඒ දෙෙන්න්නත් බාල පුද්ගලයක් යන්න දුරාචාරය හඳදුන් වන කෙන ප්ඩිත පුද්ගලයක් කියලා කියන්නේ හොඳ හඳුන් වන කෙන ඒනං එතෝට හොඳනරක විනිශ්ච කරන කොට එකක් ලක්ස නෑහදන්නවා. ඒ ලක්සන තමයි ගුණ කියලය වහඳුන් වන්නේ අර හොඳ නැරකට මංකිවවේ සම්මාමිච්චා දම්මා දම්ම කුසලා කුසල පඥ්ඥපාප විඤ්ඥෝ පසත්ත විඤ්ඥෝ ගරහිත ඒවක් ගුණ ඉලාඩ පුද්ජල යන්ස්වභාව එෙදොට ඒකදී ඕනත උන්නත උන්නත ඕනත ඒකේකන් ඉලාඩ තමෝ තම පරායින තමෝ ජෝති පරායින ජෝති තම පරායන ජෝති ජෝති පරායිනේ තවේකන්. ඉලාඩ දැන්මයකිීපුුදේ බාල පණ්ඩිත බාල කියන්නේ නරක පැත්තට යන කෙන පණ්ඩිත කියලා කියන්න උඳ පැත්තට යන කෙන එලාට සප්පුරිසා සප්පුරිස ඒතාවවර්ගයා සප්පුරිසා සත්පුරිස සප්පුරිස කියන්න හොඳානුව යන කෙනා අසත්පුරිස කියන්නේ නරකානු යන කෙනා ඒළඟට දම්මචාරී අදම්මචාරී ධම්මචාරී කියලා කැන්න ධර්මයනු යන කෙන අදම්මචාරී කියන්නේ අධර්මයනුව යන කෙන සීලවා දුසවා සීලවා කියන්න සිල්වත් කෙනා දොස්සීලවා කියන්නේ සීලයෙන් පිරිහුණු කෙනා කියන්ද. මෙන්න මෙ ආකාරයට පුද්ජල වර්ගයන් බුදුවා මුදුරුවෝ දේශනා කළා පං්ඥවා පුද්ගලයයා පුං්ඥවා පුද්ගලයා කියලා ඒම දේශනා කළ එදොට දැන්වාට මෙතැන දිමං කාරණ දෙකක් පැහැදිලි කළ එක තමයි පුද්ජලයා තුළ පාතින ගුණය අනුව. දෙවනියක තමයි පුද්්‍යජලයාගේ චරිත ලක්සනානුව බොදු ආමුදරුව මේ හොඳ නැරක වෙන් කරලා දැක්කුව එළඟට දුවේපුතේ බොහෝ දෙනෙ කතා කරනකොට මේ කුසලය පින ඒකාම් ඒළඟට පවඒකා කුසලේකාක් කියලා වෙෙන් කරනවා. මෙන්න මේ කාරනාව මම ඔයාලට පැදිලි කරලා දෙනවා පින කියන්නේ කුසලය කියන්නේ ඒවාගේම හොඳ කියන්නත් ඔය තුනමකයි තේරුනාාද යමෙක් පින් කරනවනං සිතමුල් වෙන්න ටඕනි. කුසල් කරනවනං සිතමුල් වෙන්න ටෝනි. හොඳ කරනවනං සිතමුල් වෙන්න ටඕනි. ඇදට වඩා වැදගත් වෙන්න සිත ඒනම් හොඳ කරන්ඩ කුසල් කරඩ පින් කරන්ඩ සිතමුල් වෙනවනං පින් කරන කුසල් කරන හොඳ කරන සිදත්තිවෙෙන්න්න කියද අටයි. ඔය ஆටම අඳුන්වන්නේ දවේපුතේ කාමාවචර කුසල්සිත් කියලා. මේ කාමාවචර කුසල්සිත් අටෙන් එකක් මුල්කරගෙන තමයි හොඳ වැඩ කරන්නෙත් එකක් මුල්කරගෙන තමයි පින් කරන්නෙත් එකක් මුල්කරගෙන තමයි කුසල් කරන්නෙත්. ඒමනං ඔය ඕන මේ එකක් ඔය කියන සිත් අටෙන් එකක් මුල්කරගෙන කරන්නේ. එදොට යාට විපා කලබෙනෝ ඒ විපා කලැබෙන එක වෙනම දේශනා කලා ඒක නිසාපියොඔන්නේ එතනින් ගත්තා ඒකාරණා ටික ළට දේ පුුතේ බදවා දුරුවෝ දේශනා කරනවා මේ කුසල් ලකුසල් වෙන්වෙන් වාඳුන ගණ්ඩ පුළුවන් තමාට හඳුන ගණ්ඩ පුළුවන් නිර්णා එකටික ඒ නිර්ණා එකවලින් එකක් මංවාලට පැහැදිලි කරන්නම් ඒ ඔයාල දන්නවා මනෝ පුබ්බංගමා දම්මා කියන ගාතාව මේ මනෝ පුुබ්බංගමා දම්මා කියන ගාතාවෙන් පැහැදිලි කරනවා යම් ක්‍රියාවක් කරන්නට දර් මනසමුල් වෙනවා කියලා. එදෝට මනසමුල් වෙනවා ක්‍රියාවක් කරන්නට පෙර. යම්කිසි කෙනෙකුම් නරක සිතකින් යම් ක්‍රියාවක් කළොත් යම්මචනයක් කීවොත් යම් දෙයක් සිතුුවොත්. අන්න ඒේ අකුසලය එයාගේ පස්සිං එනවා. කොහොමදේන්නේ චක්කංව වහතෝ පදම්. ගොනා පස්සේ අත්නො ඇර යන කරත්තරෝ දේවාගේ කියලා. එළඟට දේශනා කරනවා, මනෝ පුබ්බංගමා දම්මා කියන ළඟ ගාතාව. එතනදි දේශනා කරනවා යමෙක් ප්‍රසන්න මනසකින් යමක් කිව්වොත් යමක් කලොත් යමක් සිතුුවොත් ඒක විපාකය එයාග පස්සං එෙනවා ඡායාාව අනපායිනී. තමන් නත්නො හැරෙන සෙවනැල්ලවාගේ කියලා. එදොට ඔන්නේ එක නිර්ණනායකය. මොකක්ද නිර්ණායකය මනෝපුබ්බංගමා දම්මා ගාතාව. එතනද යම්කිසි කෙනෙක් තමාගේ හිතමුල් කරගෙන තමයි වැඩ කරන්නේ යමෙක් නරකහිතකින් යමක් කිව්වෝත් කලොත්න් සිතුුවොත් ඒවිපාකයේ පස්සෙන් එනවා ගොනාපස්ස යන කරත්තරෝදවා ගෙන දුක්විපාකයක්. අන්න නරකතීරණය කරන්ඩ පුළුවන්. ඒළඟට හොඳතීරණයේ කර්ඩ දේශනා කලා එක අනික්්ගාතාව මනෝපුබ්බංගමා දම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා්‍යය පසන්නන්නේ නෑ. වාාසතිවාකරෝතිවා කියන ගාතාව. එතනින් දේශනා කලා තමන් න්නත්නො ඇර එෙන සෙවනැල්ලවාගේ පස්සෙන් එනවා කියලා. දැන් නොයි කාරනාධිකාපට ගන්නට පුළුවන්. හොඳයි මගේ දුවේපුතේ ඊළඟ දවසමං ඉතිරි කොටස ඕයානට කියලා දෙන්නම් තවාපි ප්‍රශ්න කීප යක්ක්සාකච්ඡා කරමු ඒනම් අදට මං නවත්වෙනවා වාල සෑම කෙනෙක්ම මේටිකේ ගොඩා ප්‍රශ්නවට උත්තර ලියල ලියලා තමන්ගේ වේගය හදාගන්න. ඒ වේගේ අදාගන සකස් කරගන්න ඕෝනෙ ඊළඟට බියක් ඇතිකර ගණ්ඩේපා ලබන පාර විභාගලියනව කියලා හි තන්්ඩ එපා ඔයාල මේ පාරිං ලිියන්න ටෝනෙ මේ පාර ඒසා මාර්ථයක් ගන්න ටෝනෙ පේපරයේ දුටුව ගමන් ඔයාලගේ හිතට හිනාවක් එන්න ටෝනේ අයිෝ මෙව්ුවලියන්ඩ ලේසින කියලා. ක හිතේ ඇතිකරගණ්ඩ, අරයා ඒකක් ගනී මට බැරිවෙයි අරයනං හොඳට පාඩං කරනව ඇති මටයි බැරි අන්න එෙම හීනවා නැතිකරගණ්ඩේපා. මග දරුවන්ට පුළුවන් අපි සෑම කෙනෙක් එකතු වෙලා සීර්වාධාත්මක වන මේ කටයුත්ත කරන්නේ ඒක නිසා ඔයාලා ගොඩක් හොඳට මහන්සිවෙද. ඒ නංදුවේ පොතේ අදටාපි නවත්තම? වල සෑම දෙනාටම හොඳ අනාගතයක් උදාවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ඔයානට තුනළුවන් සරන ලැබේවා. අධ්‍යයන පොදු සහධක පත්‍ර උසස් කර විභාගේට පෙනේ සිදිින දැයදවා දරුවන් වෙනුවෙන් බෞද්ධ මාධචාලය තිලින කරන අකුරට පෙරමග අධ්‍යාපනිික වැඩ සටහන මෙහේවන්නට වැඩම කොට පදාල රදාව වඩන්න සිරි මිහතු මහාවිද්‍යාලයේ බෙදු හල්පති ශාශ්‍රපති රාජිකයේ පන්්ිත පූචනය රදවඩුනේ ඥානවිමල ගරුණ සාමිත් වහන්සේට අපි නමස්කාරකෝරක ප ස්සූතිවන්තපනවා. බक පුළුවන් में ඩ सටठन सधा පින්වत दायख पेलाबादिन से सधा කා्याली बेला बनेद मेදු्रुकातना के आखने කන්න बिंदुवाයි එකय එකයි හताයි දෙशिए पहලබයි දෙ्याසुवाට केंद्र කना के ेතු බला परपना ෞदध्या माध वाले आप दैय दुदरुवाන්ට ශिश्වत प्र්‍රधाනय කරන්නටऐसे नाम सග्य ठवसराයි अකुරठ පिरමग මේ सතියේ වැඩ සටහनेෙන් ඔබට चाय नताයි आवा